යාළුවනේ ඉංග්‍රීසි කතා වෙන අත්‍යවශ්‍ය යෙදුමක් අද අපි විස්තරාත්මක විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. ආ කොට උඩ කෝ බං උඹ මොකද මේ පේන නැත්තේ? ආ මේ මං කාරෙත් එක එළියේ. මොකක් හරි වැඩක්ද දෙන්න එක? ඒ නෑ බං නිකන් කයියක් ගගහ ඉන්නා. ආ යාළුවනේ ඇතර මේ කියන්නේ කාත් එක්ක හරි කිසියම් තැනක හරි ඔහේ ගත කරනවා කිසියම් වැඩක යෙදිලා ඉන්නවා කියලා නෙමෙයි. ඔහේ ගත කරනවා. අපි බලමු මේ කොහොමද අපේ මිස්ටර් කොට උඩ කඩින් කියන්නේ කියලා. I am spending time with Kari. අපි බලමු මේක අපේ සුද්ධි කොහොමද ඒ අයගේ භාවිතයෙන් කියන්නේ කියලා. I am hanging out with Kari. I am hanging out with Kari. ආන්න අඳුර දිනක් බැරි වුණා මේ අපේ තවත් එහි ඉන්න යාළුවෙක්. Hi Jane. Hi my friend. How is everything? Everything is excellent. How about you? Fine. And tell your friends that I am always there to help them. අන්නේ යකිනෝ එයා ඕන වෙලාවක අපේ යාළුවන්ට කියන්නලු help කරන්න කැමතියි කියලා. මේ ඇත්තට අපේ රටවල ඒ කාලේ සීලවති විමලවති සීලලතා කියුවට දැන් අපේ අයට නම් එන්නේ අනුදි අමාෂා සෙහන්සා වගේ නම්. හැබැයි ඒ අයගේ නම් 1800 ගණන් වල ජේන් අදත් ජේන් හෙටත් ජේන්. වන්න කොට උඩ ඒ අයට අර අපිට වගේ මුල් ලකුරෙන් නමක් හොයන්නත් ඕනේ නැහැ. අතට අහු වෙන නමක් දාන්න පුළුවන්. යාළුවනේ අපේ මේ විදේශීය මිතුරිය කරන්නේ බොහෝ විට ඒ අයගේ උච්චාරණය ඕගලන්ට ඇහෙන්න සලස්වන්න නිවැරදි උච්චාරණය මොකද්ද කියලා ඊට පස්සේ ඕගලන්ට අල්ල ගන්න පුළුවන්. හරි. දැන් අපි යමු අපේ ලෙසන් එකට. කොට උඩ කාරි මේ ටිකේ වැඩට ආවේ නැහැ. ආ මේ මේ මට ආරංචි මෑන්නේ තවම කරකිනවා කියලා. I heard he was hanging out at the junction. I heard he was hanging out at the junction. ඔව් හැබැයි මිනිහා කලින් නම් ගෑවුනේ සුපර් මාකට් වල. But earlier he used to hang out in supermarkets. But earlier he used to hang out in supermarkets. යාළුවනේ මේ hang out කියන එක අපි අර සෙට් වෙනවා කියන එකට කියන්න පුළුවන් අර කාලය ගත කරනවා එකට එකතු වෙලා. Kota, you dare? We can hang out and have some fun. එයාත් එක්ක fun ගන්න මාත් ආසයි බයයි ලැජ්ජයි. අපි ජීන් අහන්නේ කොට උඩත් එක්ක අර පොඩ්ඩක් සෙට් වෙලා අර කාලය ගත කරන්න කැමතියි කියලා. ආ යාළුවනේ ඕගොල්ලෝ දන්නවනේ අපේ කාර්ය මෙහාට එන්න කලින් ජල්තර පොරක්. දැන් ටිකක් අලු ගැසලා ඉන්නවා. කොට උඩ කාරි තාම අර ගැන්සිය ආශ්‍රය කරනවද අර? Does Kari still hang out with the same gang? ආ ඒ කියන්නේ ඒ ඇත් එක ගැවසෙනවද? මේ අර අර කලින් ආශ්‍රය කරපු අර නරක සෙට් එකක් ගැන මේ කියන්නේ ඒගොල්ලෝ තාම ආශ්‍රය කරනවද කියන එක තමයි මේ අහන්නේ. Does Kari still hang out with the same gang? Who does Kari usually hang out with? කාරි සාමාන්‍යයෙන් කාත් එක්කද ගැවසෙන්නේ? He does Kari usually hang out with? Kari hangs out with bank managers. I can Kari ආශ්‍රය කරන්නේ bank managers ලව. කියන්නේ බැංකුවේ සේෆ්කෝට අවසරණයි කියන එක. මොකද අපි මේ යකා ගැන දන්නවනේ. Kari hangs out with bank managers. Hang out. Hang සහ out කියන වචන දෙක එකතු වෙලා තමයි මේ hang out එන්නේ. මේ ඉන්නේ එක වචනයකට මේක නාම පදයක් noun එකක් set වෙන තැන එහෙම නැත්නම් ගැවසෙන තැනට කියනවා hang out කියලා. මෙතන තමයි අපි set වෙන කැමතිම තැන. This is our favorite hang out. This is our favorite hang out. ඔනේ යාළුවනේ මේ යාළුවෝ ගැවසෙන තැන ගහක් යට වෙන්න පුළුවන්. අපි හිතමු ගෑනු ළමෙන්ගේ ඉස්කෝලයක් පේන ඒ තැනක වෙන්න පුළුවන්. අපි බලමු උදාහරණයක්. The pub is our favorite hangout. අන්න pub එක තමයි අපි කැමතිම set වෙන තැන. The pub is our favorite hangout. ඔන්න මේකත් බලන්න අපි beach එකේ set වෙන්න කැමති. We like to hang out at the beach. We like to hang out at the beach. Beach එක තමයි අපේ ප්‍රියතම set වෙන තැන. Beach is our favorite hangout. Beach is our favorite hangout. දැන් මට ප්‍රශ්නයක් පැනනගෙනවා. අපි හිතමු මම මගේ girlfriend එක ගත කරනවට hangout කියන්න පුළුවන්ද?
අන්න හොඳ ප්‍රශ්නයක් කොට උඩ ඇත්තටම ලව් කරන දෙදෙනා අතර අර ලැමට තුරුල් වී ඒක නෙමෙයි මේ හැංග් අවුට් කියන්නේ දෙන්න යාළුව වශයෙන් කතා කර කර කාලය ගත කරගනි තමයි හැංග් අවුට් වෙන්නේ බලමු මේ උදාහරණය කොට උඩ අපි ජේන් ගෙන් අහනවා I want to make love with you අන්න එතකොට ජේන් මෙහෙම උත්තර දෙනවා Kotaruda, I like you so much, but we should hang out as friends and see what happens. Kotaruda, I like you so much, but we should hang out as friends and see what happens. අන්න මේ කියන්නේ මං ඔයාට කැමතියි. ඒ කියන්නේ අපේ කොටුඩ ගොඩ. හැබැයි ටිකක් යාළුවෝ හැටියට ආශ්‍රය කළ බලමු මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ කොටුඩට තව කඩුල්ලක් පයින්න දිනවා ඉස්සරහට. යාළුවෝනි මේ hang out කියන යෙදුම දාලා වාක්‍ය තුනක් comment section එකේ සටහන් කරන්න. ඒ වගේම ජීවිතයේ මේ යෙදුම එන අවස්ථාවන් වලදී කෙලින්ම බය නැතුව පාවිච්චි කරන්න අන්න ඔව් එතකොට තමයි ඔළුවට ඒක හුරු වෙන්නේ ඒ වගේම අමතක වෙන්නේ ඉස්සෙල්ලා subscribe button එක click කරලා bell icon එක තබන්න එතකොට අපිට ඕගොල්ලන්ව කවදාවත් miss වෙන්නේ නැහැ have a good one like දාන්න share කරන්න Thanks for watching.